വൈദ്യ വൃത്തികേക്കുകേ ഹൃദയ സാക്ഷ്യ മേ ശ്രീലങ്കയെ തിരുനട്ട് ബദ്ധ വൂ തരമ തിസ്സായ വസരക ഇതിഹാസി പിയ സട്ടഹൻവല ശക്തി ദൂരേ യുക്തവ അത് ദവസി വിശ്രാമ ഗണു ലബന മഹാരഗമ പിലികാരുഹാലി ജ്യേഷ്ഠ വിശേഷാഞ്ജ വൈദ്യ ഗൗരവണീയ ജയന്ത ബലവർദ്ധന വൈദ്യതുമണി ലേമാസ് അടനാർവലട്ടും കിന്താബെസ് ഒടുദുവ സരദം കരണലത് ലക്ഷ സംഖ്യാത് മിനിസുൻഗി പിലികാവട്ട് അഭിയോഗ കരമീൻ ഔട്ട് ജീവത്വീമേ സിഹിനെ സബേക്കല യുഗയേ വിശിഷ്ട വിദതുരാനണി ഇതിൻ അത് ദവസേ മേ സമുഗനീമ വർണ്ണകാരക കരണി മാർഗമ പിലികാരുഹാലേ ദ്യുനോ ബലാസിതി നുബേ ദേശീ ദീപ്തിയായി ഒബഹെലു ദഹാദ്യേ കന്തുലുവല ജീവയായി ഒബ് മേ പൊലുവേ ഗൊഡനകു അപരിമിത ശക്തിയായി അവസാനി മാർഗമ പിലികാരുഹാലേ സിയലും ദിനാകി ഹിതയതി കല്യാണ മിത്ര അകുറു മോസ്തരയായി ජයන්ත බලවර්ධනයන් මෙලොව එළිය දකින්නේ 1956 ජූලි මාස 22 වෙනිදා එනම් පින්වන්ත ඇසල පොහොතින මනරම් ඌව දිස්ත්‍රික්කයේ බදුල්ලේදී ඔහුගේ පියා නමින් කොස්ගම බලවර්ධන වේ. පියා වෘත්තියෙන් විදුහල්පතිවරයෙකි. එමෙන්ම එවකට කීර්තිමත් අගනුවර තරුණ කවි සමාජයේ ආරම්භක සමාජිකයෙකි. ජයන්ත බලවර්ධනයන්ගේ මෑණියන් නිමලා ඇග්නස්ය. ඇය විදුහල්පතිවරියකි. ඔහු පවුලේ එකම දරුවාය. ජයන්ත බලවර්ධනයන් සිය ගෙදරින් ලද අධ්‍යාපනික මානසිකාරය මූලික හැඩතලවලින් සවිබල ගැන්වෙන්නේ ඌව විද්‍යාලයේනි. අනතුරුව ද්විතීක අධ්‍යාපනය බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේනි. ඔහුගේ පාසල් අධ්‍යාපනික ආරම්භය කතරම් තියුණු වීදයත් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය විද්‍යාලයකට තේරුණු පළමු ශිෂ්‍යාවන්නේ ජයන්ත බලවර්ධනයන්. 1975 කොළඹ විශ්වවිද්‍යාලයට තේරීමත් සමගය. ආපසු හැරි බලන කල ඔහුගේ විශ්වවිද්‍යාල ජීවිතය පහන් වැටක් සේයයි කියනු මිසක ඊට දහස් ගණනින් අකුරු පොත්පිට උපමා සදිසි ලියන්නට අවශ්‍ය නැත්තේය. ජයන්ත බලවර්ධනයන් වෛද්‍ය විද්‍යාලයේ මූණ දුන් කඩේ විභාග 4ටම ඇත්තේ ගෞරව සාමාර්ථයන්ය. කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ අවුරුදු 5ක් ආරම්භක පිතුකරුවා සහ කළුර රකින්නෙකු ලෙස දස් කැම්පෑයකි. අවුරුදු 5ක් විශ්වවිද්‍යාලයේ රගර් කණ්ඩායමේ වර්ණලාභී ක්‍රීඩකයෙකි. විශ්වවිද්‍යාලයේ බැඩ්මින්ටන් කණ්ඩායමේ සාමාජිකයෙකි. ඊට අමතරව විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමේ හිටපු සභාපතිවරයෙකි. අවුරුදු 4ක්ම විශ්වවිද්‍යාලයේ නාට්‍ය තරගාවලියේ හොඳම නළුවාට තීරණු දක්ෂ රංගදරයෙකි. ජයන්ත බලවර්ධනයන් වැන්නෙකුට මේ ලෝකේ වඩාත් යහපත් තැනක් බවට පත් කිරීමේ හැකියාව බලය සහ අධිෂ්ඨානය ඇති බැව් ඔහුගේ ජීවිතයේ විශ්වවිද්‍යාල කාලයෙන්ම ඔප්පු කර ඇත්තේ. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා ගත්තේ 1980 දී. අනතුරුව වෛද්‍ය ජයන්ත බලවර්ධනයන් වෛද්‍ය වෘත්තියට පිවිසෙන්නේ 1980 සැප්තැම්බර් මස 3 වන දින බදුල්ල මහරෝහලට අනුයුක්ත වේ. වෛද්‍ය ජයන්ත බලවර්ධනයන් පැමිණි ගමන් මගේ ළඟින් හිඳමින් ඔහුට ශක්තියක් වූ ඔහුගේ සෙවනැල්ල දයාපර පිරිඳ රමිලා බණ්ඩාරනායක ජයන්ත බලවර්ධනයන්ගේ දිවියට එකතු වන්නේ 1982 වර්ෂයේදී. ඔවුන්ගේ කැදැල්ලේ දීනියන් දෙදෙනෙකි. අද දවසේ වැඩිමහල් දීනිය ඔස්ට්‍රේලියාවේ ආහාර තාක්ෂණය පිළිබඳ විශේෂඥවරයෙකි. අනෙක් දීනිය ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උපාධි ලබාගත් නීතිඥවරයෙකි. එමෙන්ම අද දවසේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධනයන් සහ ඔහුගේ බිරිඳ මුණපුරන් තිදෙනෙකුගේද සුරතල් ලබන වාසනාවන්ත යුගදිවියකට උරුමකම් ලද දාබර සැමියෙක් සහ බිරිඳකි. පරිපූර්ණ මිනිසකු ලෙසින් පරිපූර්ණ වෛද්‍ය වෘත්තිකයෙක් ලෙසත්
ජේෂ්ඨ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධනන්නා ගමන් මගෙහි වෘත්තීය සුවිශේෂී කඩයෙන් පමණක් ඉතාම කෙටියෙන් මෙසේය. 1984 සහ 1985 කාලයේ ඔහු හබුතලේ දිසා වෛද්‍යවරයාය. 1986 දී ඔහු නැවතත් හම්බන්තොට දිසා වෛද්‍යවරයාය. 1987 දී ඔහු මහරගම් පිළිකා රෝහලට පැමිණීම සිදුවන අතර 1991 වන විට ඔහු එම රෝහලේ පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවයෙන් නිපුණත්වයට පත් වේ. 2006 දී ඔහු එම රෝහලේම පිළිකා පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයා ලෙස සිය විශිෂ්ටත්වයට පත් වේ. එමෙන්ම ඔහු පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අවුරුදු 5ක ක්‍රියාකාරී සමාජිකයෙක් ලෙස සිටිය හැකියි. වනජීවි අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස අවුරුදු 4ක ක්‍රියාකාරී සමාජිකයෙක් ලෙස සිටිය හැකියි. 1996 දී ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට පත් කරනු ලබයි. එමෙන්ම ඔහු පිළිකා පිළිබඳ පශ්චාත් උපාධි මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකි. 2004 යුද්ධයේ පැවති කාලයේ යාපනය විශ්වවිද්‍යාලයේ පැවති වෛද්‍ය සමුළුවේ ඒටි පශුපති සමරුදේශනය පැවත් වූ එකම සිංහල වෛද්‍යවරයා වන්නේද ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධනයන්ය. 2014 වර්ෂයේ කොළඹ පැවති පිළිකා සමුළුවේ කුමා වීරසේකර සමරුදේශනය පවත්වන්නේද ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධනයන්ය. විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මැතිතුමා ජාතික පිළිකා රෝහල අපේක්ෂා රෝහලේ සේවය කරන ජ්‍යෙෂ්ඨතම විශේෂඥ වෛද්‍යවරයෙක්. 1993 දී ජාතික පිළිකා රෝහලට විශේෂඥ වෛද්‍යවරයෙක් වශයෙන් ඔහුගේ සේවය ආරම්භ කරා. මෙතුමා පුරා අවුරුදු 35කට ආසන්න කාලයක් සෞඛ්‍ය ශාස්ත්‍රයේට විශාල සේවයක් කරා. ඒ සමගම මෙම රෝහලේ පුරා අවුරුදු 22කට ආසන්න කාලයක් විශේෂඥ වෛද්‍යවරයෙක් කරේ වශයෙන් පිළිකා රෝගීන්ට පිළිකා රෝග මර්ධනය හා ඒකට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා උපරිම සේවයක් මෙහිට ලබා දුන්නා. ඇත්තෙනම රෝහලේ අධ්‍යක්ෂකවරයා වශයෙන් මම ඒතුමාට ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාවාසී ජනතාවටත් එසේම මෙම රෝහලට පැමිණෙන රෝගීන්ට විශාල සේවාවක් ඉටු කිරීම ගැන ඒ සමඟ අපි බලාපොරොත්තු වෙනවා. ඒතුමාගේ ඉදිරි කාලයේදී මඟ පෙන්වීම මෙම රෝහල ඉහළ මට්ටමට ගිරීම සඳහා. බලවර්ධන සර් කියන්නේ හොඳ නිහතමානී හොඳ දක්ෂ වෛද්‍යවරයෙක්. ඒ වගේම රෝගීන් හා කාර්ය මණ්ඩලයට එක හා සමාන සලකන හොඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. අදින් එළබෙන ඔහුගේ විශ්‍රාම දිවිය සාර්ථක වෙන්න කියලා මම සුවපත් වෙනවා. වෘත්තිකයෙක් ලෙස ශක්තිමත් සමාජික අරමුණු වෙනුවෙන් කැපූ පුද්ගලයෙක්ගේ පෞරුෂය ඔහුගේ නිරූපණය වන ආකාරයද ආදර්ශමත්. අවසානයේ මේ උපන් බිමට කරන ලද සේවය උදෙසා 2004 වර්ෂයේ ඔහු පිළිකා ශාස්ත්‍රය පිළිබඳ කරන ලද සේවය වෙනුවෙන් ශ්‍රී ලංකා ශිඛාමිණී යන ජාතික සම්මාන පුදදෙනු ලබයි. එය ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධනයන්ගේ සේවයට උපන් බිමින් ලද සුවිසල් උපහාරයකි. අඳුරට අඳුර පළවා හැරිය නොහැක. එය කළ හැක්කේ ආලෝකයට පමණි. අප එසේ පවසන්නේ මෙතරම් තරඟකාරී ජීවිතයේදී බොහෝ දෙනෙකුට සුබ සාධන වටිනාකම් මගහැරී යාම මෙම ක්‍රමේ එක් යථාර්ථයකි. නමුත් ඉන් ඔබ්බට ගොස් සමාජ සුබ සාධන ව්‍යාපෘතියක් ලෙස රුදුරු පිළිකාවෙන් ශ්‍රී ලාංකේය මිනිසුන් ගලවා ගනු වස් වෛද්‍ය දුමින්ද හඳපාන්කුට මහතා සමග 2014 පිළිකාවේ සැබෑ තතු නමින් පිළිකා රෝගය පිළිබඳ පරිපූර්ණ ග්‍රන්ථයක් ඇලි දක්වනු ලබයි. ඉතා විශාල ප්‍රමාණයෙන් කිහිප වරක් ප්‍රකාශනයට පත් වූ එම ග්‍රන්ථය පිළිකා රෝගය පිළිබඳ අඳුරේ අතපත ගෑ ශ්‍රී ලාංකිකයන්ට මහත් ආලෝකයක් වූ බැව් නම් එය අලෙව් වූ ප්‍රමාණයෙන් සිතාගත හැකිය. එමෙන්ම 2004 යාපනයේ අතිශය රුදුරු යුද්ධය පැවති සමයේ පළමු වතාවට කොළඹින් යාපනයට ගොස් පිළිකා රෝගීන් වෙනුවෙන් විශේෂ සායනයක් පවත්වා එම රෝගීන් නැවුමගින් කොළඹට ගෙන්වා ප්‍රතිකාර කිරීමට මූලිකත්ව ගැනීමද ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධනයන්ගේ සමාජ සුබ සාධන මෙහෙවර පිළිබිඹු වන විශිෂ්ට සාක්ෂියකි.
එමෙන් මොහු පරිසරවේදියෙකි. වන සතුන් පිළිබඳ සම්මානනීය ඡායාරූප ශිල්පියෙකි. ඔහුගේ විනෝදාංශය ඡායාරූපකරණයයි. ඒ පිළිබඳ ඔහුගේ නිපුණත්වය කෙසේද යත් අදටත් නිකෝන් ජාත්‍යන්තර කැමරා සැපයුම්කරුවන්ගේ ශ්‍රී ලාංකේය සන්නාම තානාපතිවරයා වන්නේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධනයන්ය. රටවල් ගණනාවක සංචාරය කර දැනුම ළඟා කර ඇත්තකි. ඒ සියලු දැනුම නොවලහා තව පරම්පරාවක් වෙනුවෙන් බෙදා හදා දුන්නකි. අවසාන අරතෙන් ජාතිය පිනට පහළ වූ සැබෑ ශ්‍රී ලාංකිකයෙකි. We would like to thank Dr. Balawardhana for all his kind and kind service that he had done to all the cancer patients in this island and in the capital city of cancer hospital. We thank him very much and we bless him the best service in future for his kind help that he had done to all the patients. And I thank him, thank him. ඔබගෙන් මුළු මහත් දේශයටම ලද සේවය අතිමහත්ය. ඔබගෙන් මහරගම පිළිකාරු හර ලැබූ පන්නරේද එලෙසින්මා පමණය. නමුත් හෙට දින නුඹ මෙම භූමියෙන් නික්ම යනු ඇත. ඉඩ දෙනු රැසින් තව පරපුරක් විසින් රැගෙන යනු පිණිස විසල්ලිමකට මෙම රෝහල සහ ක්ෂේත්‍රය රැඳී නැතත් නුඹ මේ බිමේ තවත් බලාහිඳින්න අපි දකින්නට බලාපොරොත්තු වෙමි. අතිමහත් ජවයකින් බොහෝ උද්දාමයෙන් මහත් වූ ස්නේහයෙන් සතුටු කඳුලින් තෙත්ව වැළඳ ගන්න ඔබව එදිනටත් සෙනෙහසින් විදාගත් දෑතින් යුතුව ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධනතුමනි ඔබට චිරන් ජයතු.